අද මේ mini tutorial video එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ Unity editor එක ඇතුළේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි tip එකක් ගැන. ඔයාලට මේක පෙන්වන්න මම සරල scene එකක් setup කරගත්තා. මේ scene එක ඇතුළේ තියෙනවා empty game object එකක්. ඒ වගේම මේ game object එකට මම script එකක් add කරලා තියෙනවා. ඒ වගේම මේ script එක ඇතුළේ මම ලියලා තියෙනවා මෙන්න මේ විදිහට username කියලා නමක් දීලා මම string type එකේ variable එකක් හදාගෙන තියෙනවා. මම දැන් mouse pointer එක මෙන්න මේ විදිහට මේ variable name එක උඩට අරගෙන යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් chatting මෙන්න මේ විදිහට enter name කියලා tool tip එකක් වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ඕනම variable එකකට tool tip එකක් add කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම අපි අලුතෙන් script එකක් හදාගමු. ඊට කලින් මම මේ script එක align කරනවා මේ object එකෙන්. අලුතෙන් මම මෙතනදී script එකක් create කරගන්නවා. test script විදිහට ස්ක්‍රිප්ට් එක ක්‍රියේට් කරලා ඇඩ් කරගන්නවා. අපි මේක ඕපන් කරගමු. මුලින්ම අපි ක්ලාස් එක ටැග් කරගනිමු. ඊට පස්සේ අපිට මේ මෙතන දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ දෙකම අයින් කරනවා. අයින් කරලා මුලින්ම මම වේරියබල් එකක් හදාගන්නවා. මේක පබ්ලික් වේරියබල් එකක්. මොකද ඉන්ස්පෙක්ට් එකේදී අපිට මේක බලා ගන්න අවශ්‍ය වෙන නිසා මේක පබ්ලික් ඩෙන්ටිෆයර් එකක් අපි දෙන්න අවශ්‍යයි. මම මුලින්ම හදා ගන්නම් ෆ්ලෝට් ටයිප් එකේ වේරියබල් එකක්. අපි මේකට නමක් දෙමු ස්පීඩ් විදියට. අපි හිතමු මේක අපේ ගේම් එකේ ප්ලේයර්ගේ ස්පීඩ් එක කියලා. මේ විදිහට අපි දන්නා වේරියබල් එකක් හදාගත්තාම මම මේක සේව් කරන්න. යුනිටි එන්ජින් එකට ආවට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වුණා අපි හදාගත්ත වේරියබල් එක දකින්න තියෙනවා. හැබැයි මම කලින් වගේ මවුස් පොයින්ටර් එක මෙතනට ගෙනාවට ඔයාලා පේන ටූල් ටිප් එක එන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද මේක ඇඩ් කරගන්නේ කියලා. හරි. මෙතනදී අපිට කරන්න තියෙන ගොඩක් සරල වැඩක්. අපිට කරන්න තියෙන මෙන්න මේ පබ්ලික් කියන තැන පටන් ගන්න කලින් මෙතන ඉස්සරහින් මුලින්ම අපි දාගන්න මේ විදිහේ ස්ක්වයර් බ්‍රැකට් දෙකක්. මේක ඇතුළේ අපි ලියනවා මේ විදිහට ටූල් ටිප් right මෙන්න මේ විදිහට tooltip කියලා ලියලා දැන් අපිට පුළුවන් මේ විදිහට parentheses දාලා මේක ඇතුළේදී string එකක් විදිහට pass කරන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන tooltip එක. මෙතනදී speed එක මනින unit එක ලියන්න අපි ලියගමු තප්පරයට meter මෙන්න මේ විදිහට ms රිනයක ms මෙහෙම දාන්න රින එක මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි දැන් මේක save කරලා බලමු යුනිටි එන්ජින් එකට ඇවිල්ලා මොකද වෙන්නේ කියලා. මොන මොලේ මවුස් පොයින්ට් එක ස්පීඩ් කියන වේරියබල් එක උඩට අරගෙන ආවහම ඔයාලා බලා ගන්න පුළුවන් ms run එක කියලා tool tip එක දකින්න තියෙනවා. අපි තවත් වේරියබල් එකක් හදලා බලමු වෙනස් ටයිප් එකේ වේරියබල් එකක්. මම ඊළඟට හදා ගන්නම් public මේක අපි හදාගමු string type එක එකක් string. අපි මේකට නමක් දෙමු player name මෙන්න මේ විදිහට. ඊපස් මම මේකට tool tip එකක් දානවා මෙන්න මේ විදිහට tool tip parentheses ඇතුලේ මම ලියනවා enter player name right මෙන්න මේ විදිහට. හරි. අපි ඊපස් මේකත් save කරලා unity engine එකට ඇවිල්ලා බලමු. right ඔන්න මම දැන් මවුස් පොයින්ට් එක මේ විදිහට පොයින්ට් කරාම ඔයාලා බලා ගන්න පුළුවන් enter player name කියන tool tip එක වැඩ කරනවා. ඒ වගේම speed variable එක කලින් අපි හදාගත්ත ms run එක කියන tool tip එක දකින්න තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් unity engine එක ඇතුළේදී අවශ්‍ය ඕනම variable එකකට bool type එකක් වෙන්න පුළුවන්, int එකක් වෙන්න පුළුවන්, මේ ඕනම type එකේ variable එකකට tool tip එකක් add කරගන්න. ඉතින් මේ වගේ පොඩි පොඩි tips අපි දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා developers ලා විදිහට game එකක් develop කරද්දී. විශේෂයෙන්ම අපි ටීම් එකක් විදිහට එකතු වෙලා ගේම් එකක් ඩෙවලොප් කරනකොට මේ වගේ දේවල් ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කිව්වොත් අපි හිතුවොත් ගේම් එක ප්‍රෝග්‍රෑම් කරන ප්‍රෝග්‍රෑමර් එයා හදන හැම වේරියබල් එකකටම මේ විදිහට පොඩි ටූල් ටිප් එකක් දාලා දුන්නොත් ඇත්තටම මේක පහසුවක් වෙනවා ටීම් එකේ ඉන්න ආටිස්ට් එහෙමත් නැත්නම් 3D මොඩලර්ට. මොකද එයාලට ප්‍රෝග්‍රෑමින් ගැන ලොකු දැනුමක් නැති වුණත් මේ විදිහට ප්‍රෝග්‍රෑමර් ටූල් ටිප් එකක් දාලා දුන්නාම එයාලට ඇත්තටම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ එක එක වේරියබල්ස් පාවිච්චි කරලා තියෙන්නේ මොන වගේ වැඩවලටද කියන එක ගැන. මේක නිකන් හරියට අපි ප්‍රෝග්‍රෑම් එක කමෙන්ට් කරනවා වගේ වැඩක් ඇත්තටම.
ඉතින් ඔයාලා ටීම් එකක් එකතු වෙලා ගේම් එකක් ඩෙවලොප් කරනවා නම් ඔයාලටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා හිතනවා මම මේ ටිප් එක. එහෙනම් තවත් මේ වගේ මිනි ටියුටෝරියල් එකක් එක ආයෙත් අපි එකතු වෙමු. හැම දිනාටම සුබ දවසක්.